වචනයෙන් කියල නිම කරන්න බැරි ආදරයක් කරුණාවක් විශේෂම විශේෂයෙන් මේ ආබාධිත දරුවෝ ආබාධිත දරුවන් මේ සමාජය තුළ මේ රට තුළ විශේෂයෙන්ම ගණන් ගන්න ඇති මොහොතක ක්‍රීඩා ඇමතුමා දක්වපු ඒ සහයෝගය ගැන ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාගේ ඉදිරි වැඩ රාජකාරී සෑම දෙයකටම දෙවි දේවතාවන්ගේ සෑම කෙනෙක්ගෙන් පිහිට ආශිර්වාදේ අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වගේ ක්‍රීඩා ඇමති කෙනෙක් අපේ ලංකාවට ලැබුණු ලොකු වාසනාවක්. අපි අපිලිවල වුණාට ලෝකෙ පිළිවෙලයි. අත්තකතා දොට ඕක ෆික්ස් කරේ නින්දෙන් ඇහැරලා නෙමෙයි නෝ ටූර්න ඔය කප් එක නේ. ඔය කප් එක අඩු තරමින් අවුරුද්දකට කලින්නේ ප්ලෑන් කරා. ප්ලෑන් කරන්නේ ඒ අපේ ටීම් එකේ කැප්ටන් වචන මාර දුකක් අපිට තියෙනවා. අපේ ලක්ලමිට රැට කන්න නැහැ. ඒත් අපි එකතු කරලා අපිට කන්න දෙන්න. යක් කියන්නේ අපිට අනිත්‍යයට වගේ සලකන්න කියලා මොකද විචාර කියලා ගොඩක් ලැප්ටොප් එකක් දෙන්න නැති ඩැමේජ් එක. ඔතන අපි ඉස්සර ගැහුවේ නේපාල් වල ලංකා නේපාල් රටේ තියෙන එකම ටර්ෆ් එක. මේ ප්‍රශ්නේදී වෙච්ච කාරණා සහ පසුබිමත් එක්ක කරාවලින් කඩේ බලන්නේ දිනවල ආපුවාම මාත් එක්ක ගිහින් මේ විද්‍යාලයකට එක තහනම් කරන්න. විනය ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පාලනය කරන්න බෑ. සාමාන්‍යයෙන් පැරාඔලිම්පික් එක මේ අවුරුද්දක් එක්ක පුළුල්ල වැඩ යන වැඩ කොටසක් කරනවා. අමාත්‍යංශිකත් එයාලගේ එයාලගේ රාජකාරීක පිළිවෙලට කරනවා. කොහොමහරි පිළිවෙලයි ඒක හරියට වෙනවා. එහෙම සංගමයක් එක්ක ඇයි මේ මතභේදී? අපි අපිලිවල වුණාට ලෝකෙ පිළිවෙලයි. අත්තකතා දොට ඕක ෆික්ස් කරේ නින්දෙන් ඇහැරලා නෙමෙයි නෝ ටූර්න ඔය කප් එක නේ. ඔය කප් එක අඩු තරමින් අවුරුද්දකට කලින්නේ ප්ලෑන් කරා. ප්ලෑන් කරන්නේ ආදිත අයියා ඔවා ප්ලෑන් කරන්නේ අවුරුද්දකට හමාරකට කලින්. එතකොට අපිට මීට පස්සේ අපි වෙන්න ඕන මාස දෙකකට දෙක හමාරකට කලින් අපි පටන් ගන්න ඕන මේ වැඩේ. එතකොට ආවනම් ඒක අපි ළඟ එන්න ඕනේ නැහැ. දැන් DG ඉන්නේ ඒකට අත්ත අලුත් DG කෙනෙකුත් ගෙනල්ලා එතුමාත් ෆුල් කමිටඩ් වැඩේ පස්සේ ආදම කර කරනවා. අපි අප්‍රූවල් ප්‍රොසෙස් එකත් සතියකට ගත්ත. එහෙම වුණා නම් අප්‍රූවල් එක එනවා. අප්‍රූවල් එක ආපු ගාම ක්‍රිකට් එකට ගිහින් කතා කරනවා. ඒත් එක්කම වුණා මට ඩිරෙක්ටිව් එකක් දෙන්නත් පුළුවන් ක්‍රිකට් එකට. මේකට අපි අප්‍රූවල් දීලා තියෙනවා. මේකට උදව් කරනවා. බැඳිලා ඉන්නවා ක්‍රිකට් එක මේගොල්ලොන්ව ඇෆිලියේට් කරගෙන මෙයාලව බලා ගන්න. ඔව් එතකොට ඒක අනුව ඒක අනුව මේ ඒක අනුව එකක් මේගොල්ලෝ බලා ගන්න ඕන. මම මේ ස්පීකර් දාලා කතා කරන්නේ. දෙවනි කාරණය තමයි මේගොල්ලොන්ට දැන් වර්ල්ඩ් කප් එකේ නාලු ඒකට මේ ඉල්ලනවා ග්‍රවුන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න. ඉන්ටරස්ට් ගෞන්ඩ්
අපිට අර ගොඩාක් ලාර බලන්නේ අපු පිළිචිය වුණාම අර පොඩ්ඩක් ඇත්ත අපු මොකක් හරි දෙයක් වෙනවත් ඒක ලොකු වටලන්නවත් දෙන්නේ නැහැ මම අවුරුදු 20ක් තිස්සේ රැසන ශ්‍රී ලංකාවට මේ අපි ඔක්කොම ජාති අතර රැසන රටවල් ගන්නවා පරිදි තියෙනවා පිළිචිය මැරතන් 100 200 බාස්කට්බෝල් කිසිම දෙයක් නැවතින්නේ ඒ නැවතින්නේ නැති නිසා ප්‍රධාන හේතුව කිසිම ක්‍රීඩකයෙකුට ආර්ථික සත්‍යමක් නැහැ ඇවිල්ලා පොම්මේක ඒකින්වත් කාලෙකට ගේනවා ට්‍රේනින් කරනවා ගෙවල් වල යනවා ආයි මීට් එකක් ලඟ වුණාම එක පාට් එන්න කියනවා අපිට පදින්න කියලා. එතකොට අපිට ඒ ටයිමින් දෙන්න බෑ. මේකට අපි ආසයි. මේක අනිවාර්යෙන් අපි එකතුලා කරපු දෙයක්. අපිට මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ ඉස්සරගෙන ඉල්ලන්නේ අපිත් එක්ක ඉදිරියේදී මේ ගමන යන්න දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න නිසා අපි අනිවාර්යෙන් වර්ල්ඩ් කප් එක ගේනවා සර්. මම මංජුශ්‍රී රාජපක්ෂ ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ආසියානු කුසලාන අනුශූරතාවයේ දිනාගත්තට පසුව අපි ආවා අද ක්‍රීඩා මාතාංශයට විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතුමා හම්බෙන්න විශේෂයෙන්ම එතුමා අපිව බොහොම ආදරෙන් සාදරෙන් පිළිගත්තා විශේෂයෙන්ම අපි ක්‍රීඩා ඇමතුමාත් එක්ක කතා කරා අපේ මේ සතුට ඒ වගේම විශේෂයෙන්ම ලැබපු ජයග්‍රහණය ගැන ප්‍රථම වතාවට රෝදපුටු කණ්ඩායමක් ආසියානු කුසලාන සහභාගී වුණේ ක්‍රිකට් කියලා විශේෂයෙන්ම ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාගේ අපිට දක්වපු දායකත්වය නිසා තමයි අපි ආසියානු කුසලානට ගියේ නැත්නම් එතුමා ඒ වෙලාවේ කැපවීමක් කරේ නැත්නම් ඇත්තටම අපිට මේ ඒ ටුර්නමන්ට් එකට යන්න හම්බෙන්නේ නැහැ ඉතින් එතුමාත් එක්ක අද දිනේ අපි කතා කරා අපේ තිබෙන අඩුපාඩු ගැන විශේෂයෙන්ම අපිට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් ක්‍රිකට් ටර්ෆ් එකක් නෑ අපිට ඉතින් ඒ ග්‍රවුන්ඩ් එක ටර්ෆ් එක එතුමා මේ මොහොතේම ක්‍රිකට් බෝඩ්ඩේට කතා කරලා ක්‍රිකට් බෝඩ් එක තුලින් ඉදිරියේදී අපිට ලබා දෙනවා කිව්වා. ඒ වගේම ක්‍රීඩකයන් ගොඩක් මුල්ලිම පැත්තෙන් අඩුපාඩු තියෙනවා කිව්වා. ඒ වගේම විශේෂයෙන් මම පුහුණුකරු හැටියට මේ වෙනිට කිසිම මුදලක් ගන්න නැතුව තමයි පුහුණුවීම් කරේ. ලංකාවට ආසියානු කුසලාන ලැබුණෙත් මේ ක්‍රීඩා මාතංශයේ ක්‍රීඩා ඇමතුමා සමඟ කණ්ඩායම ගැන කියනවා නම් අපිට ඉදිරියේදී තියෙනවා අපිට ලෝක කුසලානය. මේ ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ පුහුණුවීම් කරන්න ඕන. ඉතින් ඉදිරියේදී ක්‍රීඩා මාතංශයේම අපිට නවාතැන් පහසුකම් සියල්ලක්ම ලබා දෙනවා කිව්වා. ඒ වගේම ආහාර පාන මේ සෑම දෙයක්ම එතුමාගේ මැදිහත්කම තුළ විශේෂයෙන්ම ලබා දෙනවා කිව්වා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. අපි මේ රටින් ආසියානු කුසලානට යද්දී අපි හිටපු මට්ටමයි අද අපි එතුමාව මුණ ගැහුණාට පස්සේ පිට එතුමාගෙන් ලැබුණ ලොකු ශක්තියක් අද දිනේදී ලොකු ධෛර්යයක්. මොකද වචනෙන් කියලා නිම කරන්න බැරි ආදරයක් කරුණාවක් විශේෂයෙන්ම මේ ආබාධිත දරුවෝ ආබාධිත දරුවන් මේ සමාජය තුළ මේ රට තුළ විශේෂයෙන්ම ගණන් ගන්න ඇති මොහොතක ක්‍රීඩා ඇමතුමා දක්වපු ඒ සහයෝගය ගැන ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාගේ ඉදිරි වැඩ රාජකාරී සෑම දෙයකටම දෙවි දේවතාවන්ගේ සෑම කෙනෙක්ගෙන් පිහිට ආශිර්වාදේ අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වගේ ක්‍රීඩා ඇමති කෙනෙක් අපේ ලංකාවට ලැබුණු ලොකු වාසනාවක්.